රයිටම නම් කොකෝ ඉන්විටේෂනල් ක්‍රියේටිව් ටුර්නමන්ට් එකේ තවත් සුපර් මැච් එකක් බලන්න අපි ඇවිල්ලා තියෙන්නේ අපේ රිකි රෙස් ඉන්නවා එක පැත්තකින් ඩාක් ස්ටාර් සමග ඒ වගේම යෝ යෝ 23 සමග අපේ ගාකු ඉන්නවා අනිත් පැත්තෙන් හතර දෙනාම සුපර්ම ක්‍රියේටිව් ක්‍රීඩකෙන් ඉතින් අපි අද සුපර්ම ගානේ මැච් එකක් බලන්න යන්නේ ඊට අමතරව නීති රීති ටික අවුට් වෙලා තියෙනවා රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් ටික ඉතින් අපි ඒක පොඩ්ඩක් බලමු මැච් එකට යන්න කලින් ඉතින් කොමාරි එක ඇටැක් එකක් ගේන්න පුළුවන්ලු අනිවාර්යයෙන්ම සාමාන්‍ය ඇටැක් එකක් එවම එක ඇටැක් එකක් එක ක්‍රීඩකෙක් අනිවාර්යයෙන්ම ක්‍රියේටිව් කරන්න ඕනලු අනිවාර්යයෙන්ම ඊටත් අමතරව නෝ ඇන්ටයි 2 බේසස් අලවුඩ් කියලා දාලා තියෙනවා ඒ කියන්නේ ඇන්ටි 2 ස්ටාර් බේසස් අනිවාර්යයෙන් ප්ලේස් කරන්න බෑ ඊටත් අමතරව ඉතින් අපිට වැදගත් වෙන තවත් නීතියක් තමයි අනිවාර්යයෙන්ම රූට් රයිඩර්ස්ලා 3 දෙනෙක්ට වැඩියේ ඉතින් එක ආමිකකට ගේන්න බැහැලු ඉතින් කොමාරි රූට් රයිඩර්ස්ලා 3කට වැඩියෙන් ගෙනාපු ඉතින් අපි අන්තිමට බලමු මැච් එක ඔයාලා මතක ඇති අපේ නයිරොමින් සමග හේඩිස් පරාජය ලකුණයි මැච් එකේ. හැබැයි කොමාරි එයාලා ජයග්‍රහණය කරලා තියෙනවා. රූට් රයිඩර්ස් වැඩිපුර එයාලගේ ප්‍රතිවාදියා. ඉතින් අපේ සෝහෑම්ලා ගෙනාපු හේතුවෙන් ඉතින් කොමාරි ඉදිරියේදී අපිට ඒ නීතියත් ඉම්ප්ලිමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ නීතිය ගැනදී හැමතිස්සෙම වීඩියෝ එකක් මම පැහැදිලි කරන්නේ නැහැ. ඉතින් මේ ප්‍රථම සහ අවසාන වරටයි මේ පැහැදිලි කරන්නේ. අවශ්‍ය වුණොත් ඉතින් අපි නැවත වරක් රෙගියුලේෂන්ස් ටික බලමු. ඉතින් කොමාරි ප්‍රථම ඇටැක් එකට යන්න කෙලිම ගාකු වේදිකාවට. ඉතින් ගාකු නිකනුත් ක්‍රියේටිව් ක්‍රීඩකෙක්. ඒ වගේම මේකගේ සාමාන්‍ය ඇටැක් එකද කියලා අපි බලමු. නෑ ක්‍රියේටිව් ඇටැක් එක අනිවාර්යම හෙඩ් හන්ටර්ස්ලා 23 දෙනෙක් අරගෙන වෙලා තියෙන ගාකු වේදිකාවට. ඉතින් අපි බලමු ගාකු මෙතනදී කරගන්න සෙල්ල මොකද කියලා. ඒ වගේම ෆ්‍රෝසන් ඇරෝ යූස් කරගන්න අපෙන්ස් වෝඩන් කෙනෙක් සමග කොයින් චාර්ජ් එකකට. ඉතින් කොමාරි කොයින් චාර්ජ් එකට කද්දිම ඇබිලිටි එකක් අනිවාර්යෙන් ෆ්‍රෝසන් ඇරෝ එක. වගේම අපේ වැලන්ටයින්ස් කුයින් ඉන්න කෙලිම ඉතින් ආ පැත්තෙන් කිං කෙලිම ඉදිරියට වාර්තා කරනවා ලූනා කිං. ඉතින් කොමාරි අපෙන්ස් වෝඩන් සමග කුයින් අපේ මේ පැත්තට එයි කියලා මට හිතෙන්නේ. වගේම ෆනල් ලේ සිද්ධ කරන්නෙත් ඒ පැත්තමයි. කිං යන්නන කෙලිම ඊගල් ආරක තියෙන තැනටයි ජයින්ට් කොන්ට්‍රැක්ට් එක ඔන් කරලා දෙනවා කිංට. ලාස්ට් එදෙනි බැලුවක් ගැනීමට වෝල් බ්‍රේක් එකක් දාලා දෙනවා කිං කුයින්ව හැරවීමට මේක ඇතුළට. ඉතින් කොමාරි රේජ ඩ්‍රොප් කරන ලස්සනම කුයින්ට, කුයින් ඉදිරියෙන් වාර්තා කරන ලස්සනම කිං යාපැත්තෙන් ලස්සන ක්ලීන් අප් එකක් කරනවා දැනලා. ඒ වගේම මෙන්න මේ එක්ස් බෝ එකක් ඩිස්ට්‍රැක්ට් කරලා දෙන කිංගේ පැත්තට. ඉතින් කොමාරි ඊගල් ආරක විනාශයි එනම සීසින් එක ඉන්න කෙලිම ගොබ්ලින්ස් විශාල ප්‍රමාණයක් ෆ්‍රීස ඩ්‍රොප් කරනවා. ඒ වගේම මල්ටි ටාර්ගට් ඉන්ෆෝ එකක් තියෙන්නේ. එච්චර ලොකු ගැටලුවක් නැහැ. වගේම අපරනිස් වෝඩන් තාම ජීවතුන් අතර ඉන්නවා. රේජ් කරනවා නැවත වරක් කුයින්ව ෆ්‍රෝසන් ඇරෝ එකෙන් සුපර් එනම් වාසියක් ගන්නවා ගාකු. ඒ අතර තුරදී කිං විනාශ වෙනවා දකුණු අත පැත්තෙන් ඔයාලට පේනවා. ඉතින් ඒ වගේම දෑන් ඩ්‍රොප් කරන හේ දාන්ස විශාල ප්‍රමාණයක් එක කැලිම්ම ග්‍රෑන්ඩ් වෝඩන් ඒ වගේම රොයල් චැම්පියන් ඩ්‍රොප් කරලා තියෙන ඒක ඇතුළ තමයි. ඉතින් කොහොමද හේ දාන්ස විශාල ප්‍රමාණයක් ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එකෙන් කවලා කැලිම්ම නෑ නම කොයින විනාශ කරන්න. තවත් හේ දාන්ස කැලිම්ම 15 දෙනෙක් ඉන්නවා ක්ලීන් අප් එකක් කරන්න අපසරේ. වගේම ටවුන් හෝල් තමයි විනාශ නැහැ. ඒ කියන්නේ කුයින් විනාශ කළ යුතුයි ටවුන් හෝල් එක. රේජ් ඩ්‍රොප් කරන තවදුරටත් කුයින් ටක් කුයින් රේජ් කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම ෆ්‍රීස් කරා බැරි මතන මල්ටි ආචරාව එක. මොකද කුයින්ගේ හෙල්ත් එක රිකවර් වීම එක පාරම ස්ලෝ ඩවුන් වෙලායි තියෙන්නේ. ඉතින් කොහමද මල්ටි ආචරාව එක ඉතාමත් බලවත්. ඒ වගේම රේජ් ඩ්‍රොප් කරන එතනදී ටයිමින් එකට ඒ වගේම කුයින් විනාශ වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් ෆ්‍රෝසන් ආරෝග්‍ය තියෙන එකම ගැටලුව ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම හෙල්ත් රීජෙනරේෂන් එක සිද්ධ වෙන්නේ නැහැ කුයින්ට. ඉතින් ඒක මෙතනදී බලපායිද කියන එක අපි බලන්න යන්නේ. රොයල් චැම්පියන් විනාශ වෙනවා, ග්‍රෑන්ඩ් වෝඩන් මේ අවස්ථාවේදී විනාශ වෙනවා. ඒ වගේම මෙහා පැත්තෙන් එයාගේ ෆ්ලේම් ෆ්ලීග එක ඩ්‍රොප් වෙලා රොකට් ලූන්ස් ටිකක් එළියට වාර්තා කරනවා. හැබැයි කොහමද රොකට් ලූන්ස් වලට විනාශ කරන්න බෑ ටවුන් හෝල් එක යපැත්තෙන් ටෙස්ලා ටවර් එකක් පොප් වෙච්ච හේතුවෙන්. ඒ වගේම පේන විදිහට කෙලින්ම ගාකුගෙන් වන් ස්ටාර් එකක් ස්කෝ වෙන්න යන්නේ මේ අවස්ථාවේදී. ඉතින් කොහමද හෙඩ් ඇන්ඩර්ස්ලා විශාල ප්‍රමාණයක් එක ඩයිවින් කරා එයාගේ ආමි එක. හැබැයි කොහමද ටවුන් හෝල් එක සම්පූර්ණ මේ අමතක කරපු කතන්දරයක් තියෙන්නේ. බ්ලිම්ප් එක කෑලේ වන්න තිබ්බ අනිවාර්යම ටවුන් හෝල් එකට. කුයින්ගෙන් ඒ බලාපොරොත්තුව තියාගත්ත එක වැරදි කියන එකයි මගේ මතය. ඊටත් අමතරව ඉතින් ෆ්‍රෝසන් ඇරෝ එක ඉතින් අපි කොච්චර හොඳයි කිව්වත් ඉතින් මේ වගේ ගැටලු සාගත ඉක්විප්මන්ට් එකක් වෙලා තියෙන මේ අවස්ථාවේදී ඉතින් කොමාරි ආජගෙන උත්සාහ කරනවා දැන් මෙතනදී මේ ස්ටෝරේජ් විනාශ කරන්න. මම හිතන්නේ නෑ ඒක විනාශ වෙයි කියලා. තප්පර 26ක කාලය තියෙන ඉතාම දුක්බර අවස්ථාවක්. ඒ වගේම ෂොකින් මොමන්ට් එකක්. ඒ වගේම ඉතින් මේක අනිවාර්යම වාසියක්. ඉතින් අපේ ඩාක් ස්ටාර් සහ රිකි රෙස්ට ඉතින් මේකෙන් ජයග්‍රහණය කිරීමට. ඒ වගේම ඉතින් තවත් දෙයක් තමයි මේකෙන් පරාජය වෙච්ච බලයට මෙයාලා ඉවත් වෙන්නේ නැහැලු. ඉතින් මාත් මුලදී ඉතින් ඉතින් ඉවත් වෙනවා කියලා ඉවත් වෙන්නේ නැහැලු. මෙයාලා පහළ බැගට් එකට තල්ලු වෙනවාලු. ඒ කියන්නේ ඉතින් ලෝ බැගට් එකෙත් අපිට ඉතින් සුපර්ම ගානේ ක්‍රීඩු සෙල්ලන්ට් එකක් ඉදිරියේදී බලා ගන්න හැකියාවක් ලැබෙයි. කොමාරි ගාකු ඉතින් ගෙනාව අමුතුම් මාදලේ ඇටැක් එකක්. ඒක ෆේල් වුණා 182ක වන් ස්ටාර් එකක් කෙලින්ම. ඉතින් අපේ ගාකු ප්‍රමුඛ යෝයෝ 23 ගේ කණ්ඩායමට රයිඩින් ඩාක් ස්ටාර් ඇවිල්ලා තියෙන වේදිකාවට. ඒ වගේම බාචාම එක ගෙනල්ලා තියෙන හෙවි බාචාම එක. ඒ වගේම ගොබ්ලින්ස්ලා එන ස්නීකි ගොබ්ලින්ස් 27 දෙනෙක්. ඒ වගේම ඉතින් ඩාක් ස්ටාර් ගැන ඔයාලා කියන්න දෙයක් නැහැ. ඒ හැමදාම කියන වගේ සුපර්ම ගානේ ක්‍රීඩකෙක්. ඉතින් අපි බලමු ටෙක්නිකලි ආ ඩ්‍රොප් කරගනීද කියලා මේ ආමි එක. ඉතින් ටෙක්නික් එකක් තියෙනවා. ඒක පේන විදිහට ටවුන් හෝල් එකට කෙලින්ම ඉතින් ස්නීකි ගොබ්ලින්ස්ලා
ඒගොල්ලෝ මෙන්න මේ ස්ටෝරේජ් දෙක විනාශ කර ගන්න ඕනේ යාලා මුලින්ම ඊට අමතරව ෆ්ලේම් ෆ්ලින්ගෙන් මේ පැත්තෙන් වැලුව එකක් ගන්නවා ඒ කියන්නේ ඉතින් ආගේ මේන් නාම එක මේ පැත්තෙන් දියත් කරන්න තියලා තියෙනවා එමන් නැතිනම් මෙතන ඇතුළට ඊග ලාඩර් එක පැත්තෙන් දියත් කරන්න තියලා තියෙනවා ඉතින් ඒකට වෙන්න පුළුවන් යටිගෙන් මේ පැත්තෙන් ෆනල් එකක් දා ගන්න ඉතින් කොහොම හරි හැම පැත්තකින්ම ඩ්‍රොප් කර ගන්නවා කෙලින්ම ක්ලීන් අප් එකක් ඔයාලට පේනවා ඉතින් ආචර්ස් ලාගෙන් ඊට අමතරව ඉතින් සූම් අවුට් කරලා තියාගන්න තමයි වඩාත්ම සුදුසු රෝයල් චැම්පියන් ඩයිවින් කරනවා කෙලින්ම Royal Champion walk එකකට මේ සැරස එන්නේ. ඉතින් කොහමද invisibility spell තව එකක් දෙනවා activate කරනවා. ඒ වගේම line spells වලින් ඒ පැත්ත විනාශ කරනවා. Recall කරනවා කියලින් මේ ආගේ Royal Champion ව. ඒ වගේම dark star කියලින්ම. ඉතින් technical approach එක මෙතනදී ගන්න. ඉතින් කොහමද creative attacks අනිවාර්යම technical වෙදී ඉතාමත් අලංකාරයි. ඉතින් සමහරු කැමති කෙලින්ම head handles ලා එහෙම නැත්නම් minions ලා දියත් කරන්න base එක ඇතුළට. එහෙම නැත්නම් මේ style වල attack කරන්න ගොඩක් අය කැමති. ඉතින් gear ටිකේම අපි බලව show matches keep එකත් ලස්සන සුපිරම ගානේ මූස් එකක් තියෙනවා. ඉතින් අපි බලමු ඩාර්ක් ස්ටාගේ. ඉතින් මේ ඇටැකේ සාර්ථක වේද කියලා. ඒ වගේම ඉතින් ගාකු සමග අපේ යෝයෝ 20 දී දැන් ඇවිල්ලා දුකෙන් ඉන්න අනිවාර්යම මොකද 1 ස්ටාර් එකක් ස්කෝර් කරලා දෙන යාළුවා පැත්තේ. ඉතින් කොහරි ග්‍රෑන්ඩ් මොඩර් එක තෝරනා කෙලින්ම එයාගේ රූට් රයිඩර්ස් කීප දෙනෙක් සමග කිං ඊට අමතරව කෙලින්ම ක්වීන් ඉන්නවා එතන. ඒ වගේම අයිස් කෝම්ස් දෙන්නෙක් ගමන් කරනවා යාළුවාගේ පැත්තට. ඒ වගේම ක්වීන් ඇවිල්ලා දෙන පෙළ දෙර එයාගේ ඔරිජිනල් ඇබිලිටි එකත් සමගයි ඊට අමතරව ග්‍රෑන්ඩ් ඔනබලේ දෙර කව කරනවා කෙලින්ම කට්ටියවම. ඉතින් කොහමද රෝයල් චැම්පියන් රිකෝල් කරගත්ත. ඉතින් එයාව ඩ්‍රොප් කරගන්න අය පැත්තෙන් ආචාර අයක පැත්තට. ඒ වගේම දැනම ටවුන් වල විනාශයි. ඒකින්ද ඒක ගැන වරි වෙන්න දෙයක් නැහැ. කිංට ජම්ප් එකක් දාලා දෙලා තියෙන කිංව මල්ටි ටාග් මල්ටි ආචාර තව එක. ඒ පැත්තට දියත් කිරීමල. ඒ වගේම මොනොලිත් එකත් අනිවාර්යෙන් වදයක් කරනවා. ඒකට රෝයල් චැම්පියන් උත් ඒ පැත්තට වාර්තා කරනවා. ඒ වගේම ඉතින් ඔයාලා පේනවා. එයා බේස් එකේ හතර කොනටම ප්ලෑන් නැත් තියාගෙන ඉන්නවා. හැබැයි කොමරි මේ පැත්තේ කොනේකට කිසිම ප්ලෑන් එකක් දැන්නට පේන්න නැහැ. ඒ පැත්තට ගෙලින්ම බාජාමික දියත් කරයිද එම නැත්නම් ඉන්විසිබිලි ස්පෙල්ස් දෙකක් තියෙනවා තවදුරටත් ඉතින් ඒකත් උපයෝගී කරගෙන එයාගේ රෝයල් චැම්පියන්වම දියත් කරයිද ඉතින් කොහොමද ඉන්විස් එකක් යූස් කරගන්නවා දැනට ඒ වගේම ෆ්‍රීස් එකක් තියෙනවා එයා ඩ්‍රොප් කරගැනීමට ඊගලාරේ විනාශ කරන්න ඉදිරිපත් වෙනවා කෙලිම ක්වීන් ඒ ටිකට රෝයල් චැම්පියන් වාර්තා කරනවා එයා පැත්තෙන් ටවුන් හෝල් එක ඒ පව් ඒ තිබුණ ප්ලේස් එක පව් කරගෙන මේ පැත්තට කෙලින්ම මෝටා එක හමු වෙනවා කෙලින්ම රෝයල් චැම්පියන් එවගම ක්වීන් එන ලස්සන මෙතන වෝල් එක ඕපන් කරගෙන අවශ්‍ය කරන තැනට ෆ්‍රීස් එකක් ඩ්‍රොප් කරනවා කෙලින්ම මේ පැත්තේ රිකෂ කැනන් එරසල් සිංගල් ඩාට් ඉන්ෆෝ එකට ඒ කියන්නේ ඉතින් අනිවාර්යම මේක ගොඩ දාන්න පුළුවන් ඇටැක් එකක් ඉන්විස් කරනවා කෙලින්ම ක්වීන් කෙලින්ම ස්කෙලි ට්‍රැප්ස් ටික රෝයල් චැම්පියන් ගේ පැත්තට දියත් කරන්න ඒ වගේම ඩිස්ට්‍රැක්ට් කරනවා සම්පූර්ණයෙන්ම ක්වීන් ගේ පැත්තට ඒ වගේම ෆ්‍රීස් එකක් තියෙනවා එයාගේ ඩ්‍රොප් කරගන්න ඉතින් සිංගල් ඩාට් ඉන්ෆෝ එකට රයිට් එම නම් ඉතාමත් ක්ලෝස් ඇටැක් එකක් වෙන්න යන්නේ මේක ඒ වගේම ත්‍රී ස්ටාගර ගේන්න බැරි වෙන කතන්දරයක් තියෙනවා. ඉතින් ආචස්ල කීප දෙනෙක් වගේ ඉතුරු කරලා තියාගෙන හිටියා නම් ඉතින් එයාට බෑක් එන්ඩ් එකේ ඩ්‍රොප් කරන්න තිබුණා. හැබැයි ඉතින් ඩාර්ක් ස්ටා ඉතින් එයා දන්නවා ටයිමින් එක. ඉතින් ඩාර්ක් ස්ටාට බෑ කියන්නේ ඉතින් අනිවාර්යම කාටවත්ම බැරි කතන්දරයක් තියෙනවා. ඉතින් කොහොමද 92 ක ටෝ ස්ටා එකක් ඉතින් අපේ VM ඩාර්ක් ස්ටා ගේන්න. Right, Yo-Yo 23 ඇවිල්ලා තියෙන වේදිකාවට කෙලින්ම ක්‍රීඩෝ ඇටැක් එකක්ම ගෙන දෙන පේන විදියට ඒ වගේම ඉන්නවා කෙලින්ම ඉතින් අපේ හීලර්ස්ලා අට දෙනෙක් විශාල හවුස් ස්පේස් එක හීලර්ස්ලා අට දෙනෙක් කියද්දි ඒ කියන්නේ ඉතින් අනිවාර්යම හීරෝස්ලාෙන් තමයි මේන්ලි වැලුවක් ගත යුත්තේ ඒ වගේම ඉතින් බෝල ගැන ඩ්‍රොප් කරන මෙතනින් ඩබල් බවුන්ස් එකෙන් එතන වැලුවක් ගැනීමට ඒ වගේම ෆනල් ලැක් එතන කරගන්න ඊටත් අමතරව යටි ගැන යරිස දෙන්නෙක් මේ පැත්තෙන් ඩ්‍රොප් කරන්න තියෙනවා ඒ පැත්තෙන් ෆනල් ලැක් කරන්න මේ පැත්තෙන් යරිසලා දෙන්නයි ඒ පැත්තෙන් ෆනල් ලැක් කරන්න ඒ වගේම බැලුන්ස් අටක ප්‍රමාණයක් තියෙනවා ඉතින් එයාට අවශ්‍ය කරන නාමයක් කියන තියෙනවා ඒ වගේම හේඩිස් කේ තමයි අදට දැකපු මම සුපරිම ක්‍රීඩෝ ඇටැක් එක ගෙනල්ලා තිබුණා. ඉතින් ඒ වොය එක ඒ වීඩියෝ එක මිස් කරගත්තා නම් අනිවාර්යම ගිහලා බලන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. එයා තමයි හැම ආමීගෙම එක බැගින් ගෙනල්ලා අවශ්‍ය කරන තැන ඩ්‍රොප් කරගෙන සුපරේටම ඒ ඇටැක් එක සාර්ථක කරේ. ඉතින් කොහමද ග්‍රෑන්ඩ් බෝඩර්න ඩ්‍රොප් කරන දේ රේජ් එම් එස් සමග බැලන්ස් වලින් එතනින් වැලුවක් ගන්නවා. ඒ වගේම ඊගලාරක පැත්තට දැන් ග්‍රෑන්ඩ් බෝඩර්න තියත් වෙන. ඒ කියන්නේ පුත්තපුගම වේලාසනෙම ග්‍රෑන්ඩ් බෝඩර්න ඒ විනාශය කරයි. ඒ වගේම ක්වීන් චාර්ජර් තියත් වෙනවා. එයා පැත්තෙන් ටවුන් හෝල් පැත්තට ග්‍රෑන්ඩ් බෝඩර්න් ගේ එතකොට මේ පැත්තම සුද්ධ කරන්න පුළුවන්. ඒ වගේම මල්ටි ඩාට් ඉන්ෆෝනෝ එක බම් ටව සුද්ධ වෙනවා කියන්නේ ඉතින් අනිවාර්ය වාසියක් ඊට අමතරව ඉතින් රිකෂ කැනන්ස් දෙකක් තියෙනවා මෙතන ඒක නම් එච්චර ලොකු බාධාවක් කරන එකක් නැහැ ඒ වගේම ක්වීන් ගෙන් දැන් හෙවි වැලුව එක එතනදී ගැනෙන්න ඕනේ ඒ වගේම කිංට ටාගට් එකක් කියලා පොයිසන් ස්පෙල් ටව එක ඉතින් ඒකත් අනිවාර්ය යෝයෝ 23 ගේ ප්ලෑන් එකක් දැනටමත් ඉතින් ඒක පැහැදිලි ඒ වගේම ටවුන් වල ඇක්ටිවේට් වෙනවා මේ ආසයි 151 සම්පූර්ණ හේතුවෙන් ඒ වගේම ක්වීන් රේජ් එක ඩ්‍රොප් කරනවා ක්වීන් ටවුන් වල ඇතුළට දියත් වෙයිද නැත්නම් එළියට යන්න තෝරා ගනිද ඉතින් ඒක සම්පූර්ණම ක්වීන් ගේ අතේ තියෙන ඒ වගේම ලොග් ලොන්ච් එක ඩ්‍රොප් කරනවා මේ ඒරියා එකට ඉතින් ඒ ඒරියා එකෙන් ලොග් ලොන්ච් එක පොප් වුණොත් අනිවාර්යෙන් සුපර් වැලුවක් ගන්න පුළුවන් ඒ වගේම එනමි සීසී එක විසිනව ලොග්ස් වලින් ලස්සනටම ආචස් ලගේ බදන එක ඒ වගේම ක්වීන් විනාශ කරන ටවුන් වල එක කිං විනාශ වල වෙරයි ෆීනික්ස් එනවා ටෝනේඩෝ ට්‍රැපේටර් එක කරනවා බ්ලැක් මයින්ස් දෙකක් මේ පිටම අල්ල ගන්නවා කියන අනිවාර්යම හීලස් වල වාසියක් වෙනවා රෝයල් චැම්පියන් ඩ්‍රොප් කරනවා වංගත පැත්තෙන් ඒ වගේම මේයින් නාමයක දැන් ඕපන් වෙලා තියෙන එයාගේ ලොග් ලොන්ච් එකේ ඉඳලා තියෙන මේයින් නාමයක ඉතින් යාලා ඕපන් වෙලා තියෙන මැදින් හැබැයි සුපර් මින්නේ කෙනෙක් එතනින් වදයක් වෙනවා
ඒ වගේම ඉතින් ඩිෆෙන්සස් ටික ඔක්කොම ආගේ එතනදි විනාශ වෙනවා දැනටමත් ඉතින් කොහමරි ක්වීන් ෆ්‍රෝසන් ආරෝගෙන් එතනදි වැඩයක් ගන්න උත්සාහ කරන්නේ මේ පැත්තෙන් ඩොප් කරනවා කියලා මයිස් ගෝලම් කෙනෙක්ව ඒ වගේම එනමෙ ක්වීන් ඉන්නවා මේ පැත්තෙන් ඉතමත් බයනක රොයල් චැම්පියන් වෙනවා ආ පැත්තට ඒ වගේම ග්‍රෑන්ඩ් රෝඩන් කිල්ල රොයල් චැම්පියන්ට තැන්ක් සපෝට් එකක් දෙනවා ඒ වගේම ඉතින් මෙයාට කියන්නේ වරම 3 ස්ටාර් එකක් වෙන්නයි යන්නේ යෝයෝ 23 අනිවාර්යම සුපර්ම ගානේ ක්‍රීඩකෙක් ඒ වගේම ඉතින් ඔයාලට පේනවා ටෙක්නිකල් ඇටැක් එකක් අනිවාර්යම හීලර් ස්ලයිඩර් ප්‍රමාණයක් ගෙනවා කියන හවුසින් ස්පේස් සම්පූර්ණම වගේ ෆුල් වෙනවා ඒදින් යා ටෙක්නිකලි අවශ්‍ය කරන තැනට අවශ්‍ය කරන ට්‍රූප් එක ඩ්‍රොප් කරා සුපර් එකට මේක 3 ස්ටාර් එකට අරගෙන ආවා right then Ricky Reyes avila tene vedikavada rula wet kena base again idin komari archers la inna 75k barbens la inna 75k electro tyren kene kinna ida tamadorawa idin taru kelimma 4-2 dan score eka idin gago gen one strike score unada idin oyala dakka anivarama ape yo 23 3 strike score kerimen sampurna mithin yala nawathorak lead ekada yanawa idin eka tamai awashya karanne kridage 1 strike score karama ඉතින් යාලගේ අනිත් සමාජිකයන් අනිවාර්යම 3 ස්ටාර්ස් කෝකල යුතුයි පිට පිට. ඉතින් අපේරිම කරන්න බෑ. ඉතින් කොහොම හරි ඩ්‍රොප් කරගන්න ස්කෙලි ඩෝනට් එක සුපර්ම වැලුවක් ඇතනින් ගන්නවා කියලා මම රිග්‍රෙස්. විශේෂම ඩිෆෙන්සස් හතරක් ඇතනින් විනාශ කරගන්නවා. ඉතින් මේ මල්ටි රයිට් ඉන්ෆෝනා විනාශ කරගත්තා නම් ඉතින් වෙන මොනවද ඉතුරු වෙන්නේ ඒ බේස් එකේ. ඉතින් කොහොම හරි බ්ලිම්ප් එක දියත් කරන්නේ දෙරියට කවුද මේ ඉන්විසිබල් බෝල බ්ලිම්ප් එකක් රිග්‍රෙස් ගේන්. ඉතින් කොහොම හරි ඉන්විසිබල් බෝලස් ලා ඇතනින් වැලුවක් ගන්නවා ඒ වගේම සුපර්ම ක්ලීන් අප් එකක් කියලා කරනවා මේ අවස්ථාවේදී ඒ වගේම තවදුරටත් එයාලට ඇඩිෂනල් ක්ලීන් අප් එකක් කරන්න පුළුවන් ඒ වගේම වන් අත පැත්තේ බේස් එකෙන් ඩ්‍රොප් කරගන්න කැලින්ම ග්‍රෑන්ඩ් වෝලන්ව කුයිනස සෑම්සියුලු දෙනාම පේන විදියට ඒ වගේම අයිස් ගෝලම්ස්ලා ටැන්කින් එකක් කරනවා ඒ වගේම එනමි සීසීකින් ඇවිල්ලා තියෙන අයිස් ගෝලම්ස්ලා කීප දෙනෙක් බෝලර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා එයාගේ තාමත් ඉතුරු ඉතින් එයාලට එතන සපෝට් එකක් දෙන්න බෑ අතරතුරදී බෝල් බ්‍රේක්ස් දා ගන්නවා හැම තැනින්ම වගේ ඒ පැත්තටම ඩයිවින් කරන්න කට්ටියවම ඒ ටිකට ආචර්ස්ලා සුපර් එකෙම ඉදිරිපත් වෙලා එතනදී එනමි රොයල් චැම්පියන් විනාශ කරයි ඕ එන රොයල් චැම්පියන් සා එතනදී මල්ටි මෝඩා ගැරන්ටි ඉතුරු ඔක්කොමගේ සයිඩ් එක විනාශ කරා ඉතින් කොහමද තවත් බෝල් බෑග් එකේ දියත් කරනවා බේස් එක ඇතුළට වෝලේ ලස්සනම ඕපන් වෙනවා ඒ කියන්නේ ස්කැටර් ෂොට් කම්පාර්ට්මන්ට් එකේ යන්න පුළුවන් ටෙක්නිකල් ඇටැක් එකක් කරන්න රෙගුලර්ස් අනිවාර්යම ක්‍රියේටිව් උනාට ඉතින් ඔයාලට පේනවා මේ ක්‍රීඩකෙන් ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා අපි වගේ ක්‍රීඩකෙන් ඉතින් කොහමද ඉදිරියට යනවා කෙලින්ම ක්වීන් ලස්සනම ස්කැල ෂොට් එක විනාශ කරනවා ඉන්විස් කරගත්ත ක්වීන්ව එතනදී බේරා ගැනීමල ස්කැල ෂොට් එකෙන් ඒ වගේම මල්ටි ආචරාව එක වට කරනවා ආචර්ස්ලා විශාල ප්‍රමාණයක් සාමාන්‍ය ආචරාව ගන්න දරා ගන්නවත් බෑ ඒ ආචර්ස්ලා ඒකම කිංගේ ජයන්ට් කොන්ට්‍රැක්ට් එකෙන් තව දුරටත් මේ ක්වීන්ව සා ග්‍රෑන්ඩ් වෝඩන්ව ඊගල් ආරි සයිඩ් එකට එයා හරවල දෙනවා ඉතින් කොහමද ජයන්ට් කොන්ට්‍රැක්ට් එක දැන් මේ වෙනකොට අවසාන වෙන්න නියමිතයි ඊට අමතරව කිංග් එකේන ෆීනික්ස් වෙන්න ඕන අනිවාර්යම රයිට් ෆීනික්ස් තමයි ඉතින් කොහමද කිං එතනදී විනාශ වුණත් මල්ටි ටාගට් ඉන්ෆෝන එක විනාශ කරයි කියලා මට හිතෙනවා ඒ වගේම මේ පැත්තෙන් ඩ්‍රොප් කරනවා විශාල බාචාමි එකක් ඉතින් කොහමද එයාලා ඉදිරියට එන ඉතිකර ග්‍රෑමෝන බෙඩ් එක තාමත් එම්බෙඩින්ම ඉතුරු ඒ වගේම රොයල් චැම්පියන් ඩ්‍රොප් කරනවා මේ පැත්තෙන් ඒ වගේම පේන විදියට මේක 3 ස්ටාර් එකට ගේන්නයි යන්නේ ඉතාමත් අලංකාරයි මේ ක්‍රීඩකින් කරන මේ ඇටැක්ස් ගාගු ගැඩක් අනිවාර්යම ෆේල් වුණා ඒක ෆේල් වුණා අනිවාර්යම ඉතින් ෆ්‍රෝසන් ඇරෝ එක හේතුවෙන් මම දැක්ක විදියට හැබැයි ඒකත් අනිවාර්යම ටෙක්නිකල් ක්‍රීඩ ඇටැක් එකක් ඒ වගේම ෆලෝ අප් ඇටැක්ස් ඔක්කොම වගේ ටෙක්නිකල් ඇටැක්ස් ඉතින් ඔයාලට පේනවා බාචාමි එකකින් ටවුනොත් 16 එකක් 3 ස්ටාර් කරනවා හැබැයි ඉතින් එයාලා ඉතින් එක තැනින් ස්පෑම් ස්ටයිල් එක ඩ්‍රොප් කරගන්නේ නැහැ සෑම සියලුම කම්පාර්ට්මන්ට් එකම එයාලගේ ප්ලෑන් එකක් තියෙනවා ඒ වගේම මෙතනදී තලංකාර ලෙස රොයල් චැම්පියන් ඇබිලිටිකින් අවසාන ඩිෆෙන්ස් එක විතරයි දැන් ඉතුරුලා තියෙන්නේ ඒ වගේම ෆීනික්ස් අවදි වෙලා හිටතර අනවශ්‍ය ලෙස කිං ටා එතන ටාගට් කරලා තියෙනවා හැබැයි කොහමරි ඉතින් ඒක රොයල් චැම්පියන් 3 ස්ටාර් එකට අරගෙන එනවා ඉතින් එයාලා යනවා ඒ කියන්නේ ඉතින් එක තරුවක් ඉදිරි යට right then gaku avela thiyena yage devani attack ekata iden komare devani attack ekak yata onna samana attack ekak genda puluwanna mokada ya prathama attack ekak create karapu hinda ave komari gaku gena kelima apprentice warriors la 5 denek karagena man me attack ekak ennai kiyala iden komari apprentice warriors la 5 denek innawa e wage ma queen charge ekak deyat karanne apprentice warriors la 5 denek mokotada iden apita bala ganna labei gaku metanadi karana kadandare e wage ma prathama attack ekak 1 star ekak une metana thiyena town hall ekak half pasama viruddha patten queen inne have a recall spell ekak thiyena queen recall karala karai kiyala apita hitanda pulan eagle ara ekak vinasha karala passe ithin kobale royal champion golem kenetta tank wala idirida vartha karana spirit fox samaga recall karanne royal champion nasa golems lava golems sa golem minds la idiya dana pena vidiyala golem vinashai golem minds la idin kobale කොයින් අධ්‍යයත් කරන කැලෙම වෝල් බ්‍රේක් එකක් දාලා කෙලින්ම ඇතුළට අපරන්ස් වෝඩර්ස්ලා 5 දෙනෙක් ඉන්නවා තවදුරටත් ඩ්‍රොප් කර ගැනීමල ඉතින් ක්‍රියේටිව් එක උච්චතම අවස්ථාවට ගිහිල්ලා තියෙන කැලෙම ගාකු වෙන ට්‍රූප්ස් නැතුවද මේ අපරන්ස් වෝඩර්ස්ලා 5 දෙනෙක් ගෙනලා තියෙන ඉතින් කොහමරි එනමි සීසී එක පාර්ෂල් පුල් එකක් ආජස්ලා කීප දෙනෙක් වගේ ආවේ මේන් සීසී එක දැන් පුල් වෙයි ඔන්න එනවා මයිනස්ලා දෙන්නේ කෙලින්ම ඒ වගේම ෆ්‍රෝසන් ආරෝග තියෙන්නේ ගාකුගේ ඒ වගේම
පොයිසන ඩොප් කරන කෙලින්ම මයිනස් වල විනාශ කරන්න. ඒ වගේම ක්වීන් ඉන්දියා බෙලටි කොන් වෙනවා කෙලින්ම. ඉතින් අ ඉන්දිස් වීඩියෝ ෆයිල් එක තමයි යූස් කරන්නේ ක්වීන් අනිවාර්යෙන්. ඉතින් වීඩියෝ එක මම ගෙනල්ලා තිබුණා. පරීක්ෂණ වීඩියෝ එක. ඉතින් ඒක ඔයාලා බලන්න තියන්න වාරම. ඉතින් කොහොමද ඉන්දිස් වීඩියෝ ෆයිල් එක යූස් කරගත්ත කෙලින්ම ගාකු. ඒ වගේම ක්වීන් ට සහ හීලර්ස් වල ඩැමේජ් සිද්ධ වෙනවා එතනදී. මල්ටි ආචරාවකින් හැබැයි කොහොමද ක්වීන් එතනදී තාමත් ස්කේලි ස්පෙල්ස් සමග සටන් වදින්නේ. එක මල්ටි ආචරාවක විනාශ කරන්න ක්වීන් උත්සාහ කරන්නේ. ටවුන් වල විනාශ කරන එතනදී බ්ලිම් පේ ලස්සනම. ඒ වගේම රොයල් චැම්පියන් රිකෝල් රොයල් චැම්පියන් ඩ්‍රොප් කරන දෙන ග්‍රෑන්ඩ් බෝඩන් සමග එයාගේ ඇබිලිටි එකට කව කරා කිං ඉන්නවා තාමත් ඇබිලිටි එක තියාගෙන ඊළඟ තමතරව ක්වීන් විනාශ කරනවා මෙතනදී නැවත වරක් ගාකුගේ ෆ්‍රීසර් ඩ්‍රොප් කරන එතනදී මොනොලිත් එකලා මොනොලිත් එක හරහා ගමන් කරන්න යන්නේ එයාගේ රොයල් චැම්පියන් පේන විදියට. ඒ වගේම රොයල් චැම්පියන් ඇබිලිටි එකක් තියෙනවා ෆ්‍රී ස්පෙල් එකක් තියෙනවා බැලන්ස් කීප් එකක් තියෙනවා. ඉතින් මේක 3 ස්ටාර් එකට ගේන්න පුළුවන් වෙයිද කියන එක අපි බලන්න යනවා. ඒ වගේම මෙතන දෙන ටෙස්ට් අවස් දෙක ටෙස්ලා තව එක විනාශ කරන්න බැලන්ස් දෙකක් දියත් කරනවා. ඉතින් කොහමද රොයල් චැම්පියන් ඇබිලිටි ගොන් කරා එතනදී මෙතන මල්ටි රයිට් ඉන්ෆෝන එක සා මෙතන මල්ටි ආචරණ එකක් තියෙනවා. එනමි රොයල් චැම්පියන් වදයක් කරනවා ෆ්‍රීසර් ඩ්‍රොප් කරනවා රිකෂේ ගැනන් එකට එයාගේ රොයල් චැම්පියන් විනාශ කරන අවස්ථාවේදී ඒ වගේම ගොල මයින්ස් ලා දෙන්න කෙලිම ඉදිරියට යනවා ටැංකින් එක සප්ලයි කරගෙන කිංට බැලන්ස් දෙක මේ පැත්තෙන් වාර්තා කරනවා ඉදිරියට. හැබැයි කොහමද මෙතන හෙවි ඩිෆෙන්සස් තියෙන. ඉතින් ඒක පව කරන්න බෑනි වාරෙම. ඉතින් කොමාරි ඒ අටක් එක අසාර්ථක වෙන්න යන්නේ. හැබැයි ක්‍රීඩෝ අටක් එක අනිවාර්යෙන්ම ඒ වගේම ඉතින් මෙයාලා ඉවත් වෙන්නේ නැහැ. ඉතින් දැන් තියෙන තත්ත්වය අනුව ඉතින් පේන විදියට ඉතින් මෙයාලා පාල ප්‍රකටයට යන්න පුළුවන්. හැබැයි ඉතින් තරගය තවමත් අවසන් නැහැ. මේ ඇවිල්ලා ගාකුගේ අවසන් අටක් එක. ඉතින් යෝයෝ 23 තව අවස්ථාවක් තියෙනවා. ඊට තමතුර ඉතින් එයාලා ස්කෝර් එකෙන් එක තරුවක් පාලින් ඉන්නේ. ඉතින් මෙදා පාරම බලාපොරොත්තු වන අනිවාර්යෙන් 3 ස්ටාර් එකක්. හැබැයි කොමාරි ඉතින් ගාකු අමුතුම් මාදිලි ඇටැක්ස් දෙකක් ගෙනාවේ. ඇටැක්ස් දෙකේම හෙඩ් අන්ඩර්ස්ලා මේකේ ඉඩ කෙලි මැප්‍රන්ඩිස් වෝඩන්ලා. ඉතින් අපි බලමු ඉතින් ඊ ගාව ඇටැක්ස් වලින් ඉතින් සම්පූර්ණම තරගය අනිත් පැත්තර හැරවෙයිද කියලා. ඉතින් කොමරි ගාකුගෙන් ඉතින් අමුතුම් මාදිලි ඇටැක් එකක් ඒ වගේම ඉතින් 88ක 2 ස්ටාර් එකක් රයිඩ් ද ඩාග් ස්ටාර් වෙලා තියෙන එයාගේ අවසන ඇටැක් එක අරගෙන ඒ වගේම එකතරව ගෙදරින් ඉන්නේ දැන් අපේ ගාකු සා යෝයෝ 23. ඒ වගේම ඉතින් ගාකු කැමති නම් එයාට ගේන්න තිබුණා අනිවාර්යම එක ක්‍රීඩා වැඩක් ඇස්සා එක සමාන ඇටැක් එකක්. හැබැයි එයා කියනවා අනිවාර්යම ඉතින් මම ගේන්නේ ඉතින් ක්‍රීඩා වැඩක් දෙකක් කියලා. ඉතින් ඒකට අපි අනිවාර්යෙන් කරුකොල යුතුයි. ඉතින් ඒ තීරණයට දිනීමල නෙමෙයි එයා අනිවාර්යම මේක ප්ලේ කරන්න අනිවාර්යම අපිට ෂෝ එකක් සප්ලයි කිරීමට. ඉතින් කොමාරි සුපරම ගණේ ස්කෙලි ඩෝනට් එක ඩාග් ස්ටාගෙන් සුපරම වැලුවක් ගත්තා එතනදී. ඉතින් මේ වගේ බේසස් වලට ඒ වගේ ඩිෆෙන්සස් ප්ලේස් කරනවා කියන්නේ ඉතින් ජීවිත කතා මෙවරයි කියන එකයි. ඩාග් ස්ටා හෝ රිගරස් වයි ක්‍රීඩකෙක් කාවයි කියන්නේ. ඉතින් ක්ලවුස් ඒ වගේ දාගන්න ඩෝනට්ස් අපි දැකලා තියෙනවා. ඊට අමතරව සින්තිත් දාගන්න සුපරම ගණේ ඩෝනට් සේෆ්ස් ඒ ක්‍රමයටම. ඉතින් කොමාරි කුයින්ව දියත් කරනවා කෙලින්ම ග්‍රෑන්ඩ් වෝඩන් සමග රෙඩ් ජෙම් එක තියෙන අප්‍රෙන්ටිස් වෝඩන් කෙනෙක් ප්ලේස් කරනවා. ඒ වගේම මේන් නාමයක පේන විදියට ඉතින් ඔයාලට ඉතින් කියන්න දෙයක් නැහැ. කෙලිම ජයන්ස්ලා 20 දෙනෙක් සමග විසස්ලා 9 දෙනෙක් ඉන්නවා. ඉතින් කොහමද ජයන්ස්ලා 20 දෙනාව කොයින් ඩ්‍රොප් කරයිද පේන විදියට සර්ජිකල් ඩ්‍රොප් කරගන්නේ ඩිස්ට්‍රැක්ට් කරන්න එයාගේ මේන් ආමිය එක ආරක්ෂා කරගැනීමට. ඒ වගේම හෙඩ් ඩන්ට කෙනෙක් ලස්සන මේනම කිංව විනාශ කරා පේන විදියට. ඊට අමතරව එනම කිංව විනාශ කරලා දෙන සමානවන එනම කුයින් විනාශ කරා. ඒ වගේම පොයිසන ඩ්‍රොප් කරන එනම සීසී එකට කිංව ඩ්‍රොප් කරන කෙලිම එක්ස්බෝ සයිඩ් එකට. ඒ කියන්නේ කිංට අනිවාර්යයෙන් ඒක විනාශ කරන්න පුළුවන්. ඒ වගේම කුයින් සමග ග්‍රෑන්ඩ් වෝඩන් එන්ඩෝනේ ටවුන් වල පැත්තට. ඒ වගේම මෙතන දින මල්ටි ටාගට් ඉන්ෆර්නල් ඩැමේජ් එකක් කරන්නයි හදන්නේ අපේ ඩාග් ස්ටාර් අනිවාර්යම ලොග් ලොන්ච් එක ඩ්‍රොප් කරගෙන. ඒ වගේම නැවත වරක් ඉතින් ඔයාලට පේනවා මෙයාලගේ ටෙක්නිකැලිටි එක ඉතින් උපරිම උච්චතම අවස්ථාවේ තියෙන ටෙක්නිකැලිටි එක. ඉතින් කොහොමරි ඉදිරියට යනවා කියලා ලොග් ලොන්ච් එක පොප් වෙයි තව සුළු මොහොතකින් රේජ් ස්පෙල් ටව එක ඇක්ටිවේට් වෙනවා. ඉතින් මෙතන දින මල්ටි ටාගට් ඉන්ෆර්නල් එකට අවුල තියෙන ටවුන් වල ඇක්ටිවේට් වෙනවා ලොග් එකක් වැඩිලා මල්ටි ටාගට් ඉන්ෆර්නල් එකට කේස් ගාගේ හෙල්ත් එකක් තියෙද එක විනාශ වුණේ නැහැ ලොග්ස් වලින්. ඉතින් කොමාරි ඉදිරියට යනවා කියලා මෙයාගේ මේ නාමික ග්‍රෑන්ඩ් ඕන ඇබිලිටි එක කව කරලා තියෙන ජයන්ට් ඇරෝ ගොන් අපේ ජයන්ට් කොන්ට්ලට් එක ඔන් කරනවා එතනදී. ඒ වගේම ෆ්‍රෝසන් ඇරෝ එක නෙමෙයි මෙතනදී භාවිත කරන්නේ මට පේන විදියට කෙලින්ම අපේ ඩාග් ස්ටාර්. ඒ වගේම කිං විනාශ කරනවා ටවුන් හෝල් එක ලස්සනම සිංගල් ටාගට් ඉන්ෆෝන එක ටාගට් කරනවා කිංට. හැබැයි කොමාරි දැන් සිංගල් ටාගට් ඉන්ෆෝන එක ටාගට් වෙන්නේ කාටද? නැවතරක් කිංටයි. ඒක ඉතාමත් භයානකයි. ෆ්‍රීස් දෙකක් තියෙනවා හැබැයි ඩ්‍රොප් කරන්නේ නැහැ එයා. එයා දන්නවද ටයිමින් එක එතනදී? මට පේන දේ එයා දන්නවා ටයිමින් එක. ඒ වගේම එතනදී ඔන් කරගන්න කෙලිම හීල පපට් ඇබිලිටි එක. ඉතින් කොහොමද ඩාග් ස්ටාර් නැවතරක් අලංකාර ඇටැක් එකක් පේන විදියට. ඒ වගේම ෆ්‍රී ස්පේස් දෙකක් තියෙනවා අනිවාර්යම මේක 3 ස්ටාර් එකට ගෙන්න පුළුවන්. ඉතින් ජයන්ස්ලා 20ක ඇටැක් එක. ජයන්ස්ලා 20ව හැබැයි එක රොත්තර ස්පෑම් ස්ටයිල් එකට ඩ්‍රොප් කරේ නැහැ. කෙලින්ම සර්ජිකලි ඩ්‍රොප් කරගත්තේ එයාගේ මේන් හීරෝස් වලට ආරක්ෂා සප්ලයි කිරීමට. ඒ වගේම එනමි රොයල් චැම්පියන් එතනදී ෆ්‍රීස් කරලා ලස්සනම ෆ්‍රීස් බෙල්ල කැම්පිඩි මිතුරුයි තපර 26ක කාලයක් කැම්පිඩි මිතුරුයි මේ වෙලකොට ෆ්‍රීසර් ඩ්‍රොප් කරනවා මෙතනින්. කාලේ නාස්ති කිරීමක් කරන්නේ නැහැ, ස්වැක් කරන්න දඟලන්නේ නැහැ. කෙලින්ම ඩාග් ස්ටාර් 3 ස්ටාර් එක කරා යනවා ඉතාමත් වේගයෙන්. මොකද ඉතින් අනිවාර්යයෙන් මේක තරගයක් හේතු වෙන්නේ. ඉතින් කොහොමද ඩාග් ස්ටාර්ගෙන් ඉතාමත් අලංකාර ජයන්ස්ලා 22 දෙනෙක්ගේ කෙලින්ම 3 ස්ටාර් එකක්.
Right, the Yo-Yo 23. Age Kandayama, Gagusa Age Kandayama, Antima Dakke Garagena Villa Tinne, E Vagema, Navadala Kamutu Madre Ami. Ega, getting over the supervisors of Tundenek Innova, Root Riders of Dennek Innova, Root Riders of Tundenek Vada Tama use Karanda Bari, Ebe Metal Supervisors of Tundenek use Karagana, E Vagema Skelly Spella Dana, Monolith Distracting, Skelly Spells, Decadam Vagema, Dake Vagema. Queen and a root rider can examine a Kelima May area, Ekata, again a town of Velas and Vinashagaragani, ever can flame finger may better than Velua Gano, eating a Gakuge, a one strike, a rend, the male and a varam. On the percentage of Karanatino may be not eating Koma, either Varta Karma, Kelima Queen, ever come a healer, Sameko, the Gavan Karane, some poor, a healer, Savanata, the Gavan Kara, Komari, Abatan Topkar book, up a giant, Kelima, a tanking giant, that is Vinasha with Hey to and Komari. Healers love it to run. I think over a town of a tired Kana Kelima Queen, Frozen Aragobata Gragane, Kelima Yo Yo, a Vagema, Queen di Tama Lazy Vinasagranda Purang, Invisaka Drop Karanava, eat a Tamatar, by Invisaking, Invisvedi Kelima, Expo Tatana Kelima Healers, I think over Expo Vinasagranda Queen Usakaran, a town of poison, Adieti either, right Adietianova, a Tekama, flame fling a Tagatana, maybe at the Expo, ever flame fling a popular. Super Dragon can kill you in Nay. You go by Super Dragon, Pramuko Balance Dega, Capet and Vera Gani, Yamta Dura, Evagama Queen, Howlatin than Tanikara, Makes Boyga, Eggs Rodon Karna Kelima Queen, Men Makes Boyga, Evagama Queen, Taudura, the Dirida Vartakarna, Evagama Queen, a recall, Karana Va, Eganadi, Heal is a Hatha than a place carrier, Tava Heal again a Kina, Ava than place carrier, Evagama Tani Root Ride again a summer, King would have been Karna compartment together. Rocket Luna Kelira Villatina, Ega Vinashakar and Aku in Koma Hari, eating a Rocket Luna Vadak and the Pulang, Evagama Super Visas La Tundanava Drop Karagana, Super Magana attack Kelagan, the Puluan, Evagama Goblin Kenekomebat and Dalakalima, Rocket Luna Kepatra, the Gata, Etikata Rocket Luna Ganivana Vadak Pegila Marahitene, Etika Roluna Vinashakarna Super Visas La, Evagama Katimidravar Takarna, Grand One Ability Gonkara, Vela Sanin, Evagama Queen Tavadura, Tapat and Charge Karagana, single target infinite target and Kelima Queen. Have a frozen arrogate and single tart in front of a last metal caragana. I have a king, a coma, then Enova, Katima, Idriera, Ice Golem, Genegutino, Metanama, heavy defenses to Natina, Regis Canon, multi tart in front of a Saha, Metanatina, multi Acha Taveka, Queen Baragana, multi Acha Taveka, Enemy Roll Chamber Vadakana, Quinta, multi Motagat Vadakana, I have a queen handle caragana part of Penny perfectly at Tanati, I have a queen ability at Tino, invisibility vial like the TNA, right invisibility vial like the maximum level like the TNA, it at Tamadora. Right, I may not get ready to drop down. Verava, Queen with the Rain Vedicave, a Vagamag Royal Champion, then Vedicard of Artakar, my dear Royal Champion, Kelly Mag ability game. Defense is thrown at Madame Jagara, Vagam Spirit Fox, something in there doing. Anywhere a Royal Champion, Egavinashakaranda Pulang, a Vagam, Tava Technical Masterpiece, Sega Kelima Yo Yo 23 game, a Vagamating, Anarga 3 Stagger Kelaki and the Puluvan, Nikovari, Army Eka, Marantirum Gandavat Ba, eating Eada Vitraega Terene, Supervisors Latundanai, Apprentice Warden Kerai. Healers of us denai, Kelima Root Riders of Denai, Superamagane, 3 star Ekak. Right then, Taru Name Atai Avasana Dakabibanane, Kelima, eating up a Ricky Rest Gang, the Regress Metanadi, Ekastagas Kokara Magatanella Dinum, Pesha Dibuna Vidiera, Abekomari, 2 stars Kokara Gan, the Anivarama, confirmed victory, Kita Tamaturitin, 3 stars Kokoro, Komatma Jagaraka and the Puluan. Evagam, Regress Kanatina Kelim, meeting all the Penua. Top Amutum Madre Amegak, Skelly, someone sneaky goblins that drop Karagan again at Town Hall. Like that, it a Tamar Electro Dragons of the Nekino, Valkyries, La Hat the Nekinava, Rickres, Skelly, Makorakaran, the other Napu, Mea Savi, Vagema, Rickreske, main Amega, Dangador the Athenone, May Patatai, Electro Dragons of the Nokoino drop Karan again at Balaganda Puruan Vayapita, Evagama Red Spells, the Gatina. Electro Dragons like Yam Kissi value a gunny, chain value a rigorous technical critic, super organic critic, eating a creative Unama Tanivarama creative critic. Evagam Royal Chamber drop Karna Kerima Bang at the pathing, Expo Gahara, May Patragaman Kerima Bodruda, Evagama Queen and Idiata, Saman ability got Samagamata Pain of Idiata, original ability got Samaga, recall Karna Royal Champion of Lassanadama, Evagama recall Royal Champion. Koi patent drop karai de gela tapi bala move. Tikada queen athane tamat vinashayak karanawa hero dive ekak queen kenekin aniwaryen super value ekak ganna puluwam. Itin metanadi te value ekak thamai ayak ganna walata penawa ethi. Habai komari queen ta vinasha wenna dunna etanadi. Itin wadi kalabala wenna epa oya queen kiyala. Itin komari electro dance la denna drop karana kelima rage gem ekak samaga grand one ability ekak nathuwa stone slam ekak vithara taniyama yawa patata grand one ability ekak ton karanna thibuna etanadu thanawa electro dragon kenek. May I super Vadakana electro dragon tabacoma electro dragon netanadi value a gani de gilapi paramu pain within an electro dragon at the Vinashona stone slam again the base from Agalaganda Purua
හැබැයි කොහමද මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝරයන්ස් ලා වෙලා ඉන්නේ සම්පූර්ණයෙන්ම ටවුන් හෝල් බීම් එකට. ඉතින් කොහමද ඒක ඉලෙක්ට්‍රෝරයන් කෙනෙක් විනාශ කරනවා දැනනමත් අනිත් එක්කන යනවා ඉදිරියට. ටවුන් හෝල් විනාශ කරගන්න පුළුවන් වෙයිද කියන එක දැන් තියෙන ගැටලුව. ඉන්විස් කරනවා ඉලෙක්ට්‍රෝරයන් යනවා. හැබැයි කොහමද ටවුන් හෝල් විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම පේන විදියට ගාගුගේ වන් ස්ටයිකට පිළිතුරු වන් ස්ටයික මේ ස්කෝ කරන්නද යන්නේ ඒ ටිකට ෆ්‍රීස් එක ඩ්‍රොප් කරනවා සුපර් මැට් ටයිමින් ඉන් අපේ ස්නීකි ගොබ්ලින්ස් ලා ලස්සන මෙතන වාර්තා කරලා ටවුන් වල විනාශ කරලා ඉතින් මේක අනිවාර්යම 3 ස්ටයිකට ගේන්න බැරි පාඩක් පේන්නේ එයාගේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් ඒ ප්ලෑන් එක ස්ටෝන් ස්ලෑම් එකත් එක්ක හරියට වැඩ කරේ නැහැ ඉතින් මොකක් හරි කලබලයක්ද එයාගේ මොකක් හරි මිස් වුණාද ටයිමින් එකක් ඉතින් මම හිතපු විදියට ස්ටෝන් ස්ලෑම් එක අනිවාර්යම ග්‍රානෝන අපරේඩ කවලා ආවනම් මේ ඒරියාගෙන් අනිවාර්යම ඩැමේජ් එකක් කරන්න තිබුණා එතකොට කිංගෙන් තවදුරටත් වැලුවක් ගන්න තිබුණා හැබැයි කොහමරි ඉතින් ස්ටෝන් ස්ලෑම් එක හවුනේ නැත ඊට තමතර වැල්ක්‍රීස්ලා ඩ්‍රොප් කරගත්ත එකපාරම දැන් ජයන් කෙනෙක් එක්ක ඒ වගේම ඉතින් අවශ්‍ය කරන 2 ස්ටයි දැනම ස්කෝ වෙලායි තියෙන්නේ ඒ කියන්නේ ඉතින් එයාලා අප බැගට් එකේ ඉදිරියට වාර්තා කරනවා ඒ වගේම ගාකුසා යෝ යෝ ඉතින් පාලට තල්ලු වෙනවා ඉතින් පාලට තල්ලු වුණා කියන්නේ ගාකුසා යෝ යෝ වගේ ක්‍රීඩකෙක් අනිවාර්යම ඉතින් ඊගාව ඇටැක් එකේ ලෝ බ්‍රැකට් එකේ අපි බලනවා ඉදිරියේදී ඉතින් අනිවාර්යම දරුණු ගණේ බෝ එකක් කියලා ඉදිරිපත් කරා. ඉතින් කොමාරි සම්පූර්ණ මෙයා මේක ඉතින් ඩිමොලිෂන් ආ මේ බේස් එකේ මම හිතන්නේ බේස් එකේ ඒ ස්ටයිල් එක අනිවාර්යම ඉතින් අන්දමන්ද කළාද කොහෙද අපේ රිකි රෙස්ව ඒ ඇරන්ඩ ඉතින් ඒ ඇටැක් එකෙන් යම් කිසි දෙයක් එයා කරගන්න උත්සාහ කරේ. ඉතින් නැවත වරක් ඉතින් එයාට කරන්න දුන්නා නම් එයා අපිට කරලා පෙන්නයි. හැබැයි ඉතින් ඒ වගේ අවස්ථාවක් අපිට මෙතනදී නැහැ. ඉතින් කොමාරි බෝ එකේ විදිහට අවසන් වෙනවා. ඉතින් එක ක්‍රීඩකෙට ඇටැක්ස් දෙකයි තියෙන්නේ. ඉතින් ඇටැක්ස් දෙක බැගින් ඉවරයක් වෙනකොට අපේ පයිරට්ස් එහෙම නැත්නම් ඉතින් අපේ රේකරස් සමග අපේ ඩාක් ස්ටාර් තමයි ජයග්‍රහණය කරන්නේ. එක තරුවකින් පරාජය ලක් කරනවා කෙලින්ම අපේ ඉතින් ගාකුසා යෝයෝ 23. ඉතින් ඒ එක තරුව ඔයාලා දන්නව මොකද්ද කියලා? අනිවාර්යම අපේ ගාකුගේ ඒ වන් ස්ටාර් එක තමයි. ඒක තිබුණා නම් අනිවාර්යම පොසිෂන් ඉදිරියින් ඉන්නේ එයාලා. අනිවාර්යම එයාලා ජයග්‍රහණය කරනවා. ඉතින් කොහොමද මම හිතනවා ඔයාලා එන්ජොයි කරන්නද කියලා හැමදාම වගේ වගේම ඉතින් කොකෝ ඉන්විටේෂනල් එකේ තුන්වෙනි මැච් එක සම්පූර්ණයෙන්ම මට මිස් වුණා. ඉතින් තුන්වෙනි මැච් එක තිබුණේ කෙලම ඇල්මුවාලින් ගෝස්ට් අතරයි. ඒක පාන්දර වෙලාවක තිබුණේ. ඉතින් ඉන්ටර්නැෂනල් ටයිමින් වෙලිනුයි මේක මාක් කරන්න මේ ටයිම්ස්. ඉතින් අනිවාර්යෙන්ම මට මිස් වුණා ඒ බෝ එක. ඉතින් නැවතරක් එක ගිහිල්ලා කව කරන්නත් ක්‍රමයක් නැහැ. කොහොමද ඉතින් ඒ බෝ එක මිස් වුණාට එයාලා ඉන්නවා අනිවාර්යෙන් බ්‍රැකට්ස් වල තවමත් පහළ බ්‍රැකට් එකේ. ඉතින් ඒ මැච් එක අනිවාර්යෙන් අපිට බලන්න ලැබෙයි ඉදිරියේදී තේ ක්‍රීඩකින්ව. හැබැයි කොහොමද මින් ඉදිරියට එක මැච් එකක්වත් මිස් වෙන්නේ නැහැ කියන පොරොන්දුව මත්තෙන් දැම්මම සමුගන්න යන්නේ. ඒ වගේම ඉතින් ඔයාලා මිස් කරගත්තා නම් කලින් මැචස් ටික කොකෝ ඉන්විටේෂනල් එකේ අනිවාර්යම ගිහිල්ලා බලන්න. සුපර් මැටක්ස් ටිකක් තියෙනවා. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපිට සාමාන්‍ය ඉතින් හොඳ ආමිකින්වත් කරන්න බැරි විදිය දේවල් මේ ක්‍රීඩකෙන්. ඉතින් මේ ක්‍රීඩෝ ආමිස් වලින් කරගන්නවා. ඉතමත් අලංකාරයි. ඒක ටවුන් හෝල් 16 වල. රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදිම අපි හමු වෙමු.